හොඳට මහන්සි වුණොත් ඔයාගේ රිසල්ට් එක ඉහළ මට්ටම ඉදේ. මොකද අපිට හම්බෙලා තියෙන ලකුණු 200 ගත්තායි මේගොල්ලෝ කැපවීම අපි දන්නවා. 10 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට මං කොහොමද පැනගන්නේ කියන ටාගට් එකයි ඔයාලා අනිවාර්යෙන් තියාගන්න ඕනේ. තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම් තමන්ට මහන්සි වෙන්න වෙනවා. මොකද මේ කාලේ ඉදිරියට එන්නේ මහන්සි වෙන මිනිස්සු විතරයි. නිකන් කම්මැලි වෙන්න මිනිස්සුන්ට ජීවිතේ දිනන්න අවස්ථාව දැන් නැහැ. ඉතින් ආයිබෝන් සුබ දවසක් කියලා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඕගොල්ලෝ හැම දෙනාම අදත් අපි කරමින් ගියා YouTube channel එකට 20:23 EPS topic Korean exam එක තමයි මේ දවස්වල ඕගොල්ලන්ගේ එකම සීනේ වෙලා තියෙන්නේ. මොකද කොරියාවට යන්න නම් EPS topic exam එක කරලා Korean යන එක ගොඩක්ම පහසුයි මේ කාලේ වියදම පැත්තෙන් බලපුවාම. ඉතින් 2023 මේ තාක් ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් apply කරා EPS topic exam එකට. ඒ තමයි ලක්ෂයකට අධික ප්‍රතිශතයක් මූලිකව apply කරත් ශ්‍රී ලංකා විදේශාය නියුක්ති කාර්යාංශය අනුමත කරේ 75,000කට ආසන්න පිරිතක් නිෂ්පාදන ශාස්ත්‍රයේ. එතකොට මේ 75,000ම එක පාරම මේ අවුරුද්දේ විභාගේ තියන්න බැරි නිසා විභාගේ කොටස් තුනකට කැඩුවා වාලා අපි දන්න විදිහට part 1 part 2 සහ part 3 විදිහට. ඉතින් මූලික වටයේදී 20,000කට ආසන්න ප්‍රමාණයක් exam එක ලියලා ස්කිල් ටෙස්ට් එකකටත් පාස් වෙලා 2000 ගාණක්. ඉතින් මේ 2000 ගාණෙන් තමයි වෙබ් එකට ඇතුළත් කරන්න 2200ක් විතර තෝරගත්තේ. එතනදී ඕගොල්ලෝ දන්නවා මූලිකවම කට් ඔෆ් මාක් එක 160කට යනවා. 160ට ගිහිල්ලා ඉවරලා 160 කියන්නේ ඇත්තරම මෑත කාලේ අපි බලපු ලොකුම ලකුණු සංඛ්‍යාවක්. ඉතින් ඉස්සර නම් 120 100 ওই වගේ මට්ටම් වලින් ගියපු කොරියන් එක්සෑම් එක තමයි අද වෙනකොට පත් වෙලා තියෙන්නේ 160ට. ඉතින් මෙතනදී ගොඩ දෙනෙක් කියන අපට අසාධාරණයක් වුණා, අපට අසාධාරණයක් වුණා කියලා. මම නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා. හේතුව තමයි කොරියන් එක්සෑම් එකට එන ඒ 20,000ම තම තමන්ගේ ටැලන්ට් එකෙන් තමයි මේ විදිහට එන්නේ. මොකද ওই පාස් වුණ 2000ත් 160ට වඩා ගත්තේ මල්ලිලා නංගිලා ඒගොල්ලන්ගේ දක්ෂතාවය ඉඳලා. එතකොට 160ට වඩා ලකුණු අරගෙන ඒගොල්ලෝ යනවා ස්කිල් ටෙස්ට් එකට. මේ ස්කිල් ටෙස්ට් එකේදී හම්බෙන ලකුණුයි මේ දෙකේ පොදු ලකුණු සංඛ්‍යාවකින් තමයි අවසානයේ EPS topic Korean exam එකේ ලකුණු මට්ටම තීරණය කළේ. ඉතින් මේ ලකුණු මට්ටම තීරණය කරද්දී 139.5ක් ආසන්න 140කට තමයි පොයින්ට් එක දුන්නේ මේ සැරේ වෙබ් එකට ඇතුළත් කරන ප්‍රමාණය ගන්න. ඉතින් ඔය ප්‍රමාණය දැන් ඇතුළත් කරාට පස්සේ ඔතනදී ඕගොල්ලෝ අපි හැමෝම දැක්ක දෙයක් තමයි මූලිකව වර්ණන්දතාවයේ තිබිලා ඒක අහුවෙන්නේ නැති අය පවා එතනදී ටික දෙනෙක් හැලුණා. ඉතින් මේක තමයි යථාර්ථය. කීප දෙනෙක් හැලුණා මෙන්න මේ නිසා වර්ණන්දතාවයේ තියෙන අය ඉන්නවා නම් තව පාරක් චෙක් කරගෙන එක්සෑම් එක ඉදිරියට ලියන්න නැත්නම් ඕගොල්ලෝ අපරාධේ ඕගොල්ලෝ වියදම් ඒ වගේ මහන්සිය කාලේ. ඉතින් මේ හැමදේම බලපුවම දැන් දෙවෙනි කණ්ඩායම ඔක්තෝබර් 30 31 මේ වෙනකන් එක්සෑම් එකේ ඉන්නවා. ඕගොල්ලන්ගේ ටාගට් එක තමයි මේ සැරේ අම්මෝ අපිට ලකුණු කීයකින් බලයිද. ඉතින් හිතනවා 160 මට්ටම වල කලින් සැරේ ගිය හින්දා ගොඩ දෙනෙක් අපේ මට්ටම මේ සැරේ කොයි වගේ වෙයිද කියලා අපට නම් හිතා ගන්න බෑ කියලා. ඉතින් මෙහෙමයි ඔතනදී බලන්න ඕන වැදගත් දේ තමයි අනිත් අයගේ ලකුණු මට්ටම ගැන බලන්නේ නැතුව. දැන් ෆස්ට් රවුන්ඩ් එකේ 160 සිලෙක්ට් වුණා නම් ඔයාලා අනිවාර්යෙන් try කරන්න ඕන ලකුණු 160ක අවුම් මට්ටමකට සෙකන්ඩ් ටයිම් එකෙත් යන්න ඉඩ තියෙන නිසා ඒ මට්ටමට යන්න. එහෙම වුණොත් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. ලකුණු 100ක් අරන් කෑ ගැහුවට වැඩක් නැහැ අපි ස්කිල් දාන්න කියලා. මොකද ස්කිල් දැම්මත් ඔයාලට 100ෙන් දෙකට බෙදුනහම ලකුණු 50යි. ඉතින් අර ලකුණු 100 ගත්තත් ඔයාලට ලකුණු 100ම ගන්න බෑ. ඉතින් ඒ දේ වෙන්නේ නැහැ. හේතුව තමයි වැඩි ප්‍රමාණයක ස්කිල් එක දාලා කාලේ නාස්ති ගන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශ උනත් කැමති නැහැ. ඒ වගේම මේ තීරණ කවුරුත් ගන්නෙ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නෙමේ. ඒගොල්ලොත් යම් සේවාවක් කරනවා තමයි. නමුත් මූලිකවම ඉහළම තීරණය ගන්නෙ කොරියාවේ HRD ආයතනයෙන්. ඉතින් කොරියන් HRD ආයතනයෙන් එක්සෑම් එක ලිව්වට පස්සේ ලැබෙන රිසල්ට් එක සමාලෝචනය කරලා තමයි මේ සැරේ අවම ලකුණු මට්ටම ප්‍රකාශයට පත් කරන්නේ. මම නම් හිතන්නේ අය ලකුණු 120 වගේ මට්ටමකට ලංකා ඉතිහාසයේ කොරියන් එක්සෑම් එක පත් වෙයි කියලා. හේතුව තමයි තරඟය වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා දැන් දෙවෙනි මට්ටමේ එක්සෑම් එක පටන් ගන්න තියෙන්නේ. එතකොට මේක ඔක්තෝබර් 31 වෙනකන් part 2 එක යනවා. ඉතින් මේකෙත් ලියනවා 26,000කට ආසන්න පිරිසක්. ඉතින් මේගොල්ලෝ ඔක්කොම ටාගට් කරන් ඉන්නේ අනේ මයි ලකුණු කීයක් වේද, මයි ලකුණු කීයක් වේද, මේ සැරේ කට් ඔෆ් මාක් එක කීයක් යයිද, ඒ වගේම කට් ඔෆ් මාක් එක පැන්නාට පස්සේ අපිට ස්කිල් ටෙස්ට් එකට කතා කරයිද, ඒ වගේම අපි ස්කිල් ටෙස්ට් එකට ක්ලාස් යන්න ඕන වෙයිද, මේ වගේ දේවල් තමයි ඕගොල්ලෝ මේ වෙලාවේ කල්පනා කරන්නේ. අවම ලකුණු 100ට වඩා අඩුවෙන් ගත්තොත් ඒ අය නම් ඇත්තටම හිතන්න ඕනේ නැහැ ස්කිල් ටෙස්ට් එකක් ගැන. මොකද 100ට අඩු ලකුණු සංඛ්‍යාවල් ලංකා ඉතිහාසයේ ඉදිරියට එන්නේ නැති වෙයි. හේතුව තමයි මේ වෙනකොට ඉතා විශාල පිරිසක් කොරියාවට එන්න පුරකනවා. මොකද කොරියාව තරම් පහසුකම් සපයන විදේශ සේවකයින්ට රටවල් ලෝකේ අඩු නිසා. ඒ වගේම ඉහළ වැටුප, ඒ වගේම වාට ආහාර, නේවාසිකාගාර, වයිෆයි මේ වගේ හැම පහසුකමක් ආරක්ෂාව පැත්තෙන් වුණත් සියලු පහසුකම් සැපයෙන්නවා කොරියාවේදී. ඉතින් මේ නිසයි කොරියාවට එන්න ගොඩක් කොල්ලෝ ට්‍රයි එකක් දෙන්නේ. ඉතින් අපි එක්සෑම් එක ගැන කතා කරොත් මේ සැරේ 26,000ක් එක්සෑම් එක ලියනවා. කලින් වටේදී 2200ක් සමත් කරලා වෙබ් එකට දාපු හින්දා
මේ වෙලාවකට දමමි පවතින නිසා මුළු 7500න් 2200ක් අපි අයින් කරොත් තව 5300කට තමයි chance එක තියෙන්නේ වෙබ් එකට පැන ගන්න. ඒ කියන්නේ රැකියා සඳහා වෙබ් එකට පැන ගන්න. ඉතින් ඒ කියන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල්ෙදී. අප්‍රේල්ෙදී මේ 2023ට අදාළ සම්පූර්ණ exam එක නවත්තනවා කියලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා තියෙනවා. එතකොට ඊට පස්සේ කෝල් කරයි අනිවාර්යෙන් ඉදිරියේදී 2024 exam එක. ඉතින් අනිවාර්යෙන් 2024 ලොකු ප්‍රමාණයක් ඇප්ලිකේෂන් ගනි. මේ නිසාම දැන් දෙවෙනි මට්ටමේ ඉන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ 26000 හිතනවා අපේ ලකුණු 160 අපට ගත්තොත් ඇති වෙයිද? අනිවාර්යෙන් 160 වගේ මට්ටමක් නම් ඇති වෙයි. ඒ වගේම ස්කිල් ටෙස්ට් එකට පන්තියන් අපි වැදගත් වෙයිද? කොයි වගේ ලකුණු මට්ටමක්ද ස්කිල් ටෙස්ට් එකට පන්තියන්ට නම් exam එකෙන් අපි ගන්න ඕනේ කියලා ඕගොල්ලෝ නිකන් හිතනවා ඇති. ඉතින් අනිවාර්යෙන් මම නම් හිතන විදිහට කොරියන් exam එක සාමාන්‍ය ලකුණු 135-140. මේ මම මට්ටමින් ඉහළින් නැයි ස්කිල් ටෙස්ට් එකට යන එක හොඳයි. පොදුවේ ගත්තාම ලකුණු මාක් එක ලොකු අඩුවක් වෙන්නේ නැති ඇයි ගිය සැරේට වඩා ලකුණු 10ක 15ක උඩරිම අඩුවක් ගියත් 140-145 මට්ටමින් ඉහළ අය ස්කිල් යන්න අවසාන වෙනකන් exam එකේ ටාගට් එක අතාරින්න එපා. මොකද ඔයාලා ස්කිල් ගිහිලා පුරුදු වෙලා හිටියොත් ඔයාලට මේ අවුරුද්දේ නැතත් ලබන අවුරුද්දේ 20-24 exam ලියලා යන්න ඒ ස්කිල් ටෙස්ට් එකට ගිහිල්ලා ට්‍රේනින් වෙන එක වැදගත් වෙනවා. ඔයාලා හිතන්නකෝ ලකුණු මට්ටම් ප්‍රකාශයට පත් කරනකම් ඉඳලා ස්කිල් යන්න හිටියොත් ඔයාලට සමහරට මුලින් ස්කිල් එකට කෝල් කරොත් ඔයාලට කාලෙ මදි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යෙන් 150 වටේ ඉන්න අය පොඩ්ඩක් ස්කිල් එකට ක්ලාස් යන්න. ඒක ඔයාලට අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම 160 ගිය සැරේ මාක් එකකින් ඉඳලා මේ සැරේත් බොහෝ දුරට 160ට කිට්ටු මාක් එකක් එයි. හේතුව 26000ක් ලියනවා. ඉතින් මේ 26000 ගත්තාම ඕකෙන් 125ක් අපි හිතමු කොරියානු දැනුම නැති අය හිටියත් ඉතුරු 150ක් දැම්මත් සාමාන්‍ය මට්ටමේ කොරියානු භාෂාව දැනුම තියන අය ඉන්නවා කියලා. අපි දන්නවා 125ක් විතර අනිවාර්යෙන් සුපිරි දැනුමකින් කොරියන් භාෂාව පන්ති ගිහිලා ඉගෙන ගත්ත පිරිසක් මේ exam එකේ ඔයාලා සෙට් එක අතරත් ඉන්නවා. ඔන්න ඔය අයගේ දැනුම එක තමයි අනිවාර්යෙන් කොරියන් exam එකේ රිසල්ට් එක තීරණය වෙන්නේ. හේතුව තමයි වැඩි ලකුණු ගත්ත අය 2000ක් 3000ක් හිටියොත් ඒ ලකුණු මට්ටම යනවා කට් ඔෆ් මාක් එක කිට්ටුවට. ඉතින් අඩු ලකුණු අරගෙන 100 120 30 ගත්ත අය ගොඩක් හිටියා කියලා 150ක් හිටියත් අර 120ට පුළුවන්. ඒ කියන්නේ 26000න් 130ක් ගත්තොත් ඔයාලා දන්නවා 4500ක් විතර වෙනවා. ඉතින් මේ මට්ටම ලකුණු 150ට වැඩියෙන් තිබ්බොත් අනිවාර්යෙන් HRD එක තීරණය කරන්නේ අන්න ඒ අයගේ ලකුණු මට්ටම තමයි. ඒ නිසා ලකුණු මට්ටම සාමාන්‍ය 150ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ස්කිල් ටෙස්ට් එක දිලා ලැහැස්ති වෙන්න මේ සැරේට නැත්නම් ඔයාලට ලබන සැරේට වාසියක් වෙනවා. තව දෙයක් කියන්න ඕන වැදගත් දෙයක් තමයි දකුණු කොරියාවට එන හීනේ තියෙන ඔයාලා එක සැරයක් exam කරලා කවදාවත් නවතින්න එපා. විශේෂම දේ තමයි දකුණු කොරියාවට වැඩිපුර ආපු අයගෙන් වැඩි ප්‍රමාණයක්ම ඉන්නේ දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර මේ වගේ අල්ලගෙන exam එක කරපු අය. එක සැරෙන් කරලා එන අයට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ අර විදිහට තමයි. ඒ වගේම පළවෙනි වටේ කොරියාවට ගිහිල්ලා ආවිල්ලා ඊළඟටත් exam කරලා ඉන්න පිරිසක් ඉන්නවා ස්පෙෂල් ලෙක් කරන්නේ නැතුව. ඉතින් මෙන්න මේ කාරණා සේරම හිතර තියාගෙන ඕගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඕගොල්ලන්ගේ ටැලන්ට් එක තියෙන ඕගොල්ලෝ අතේ. විශේෂම දේ කොරියන් exam එකට වැඩිම ලකුණු ගන්න ඕගොල්ලෝ try කරනවා නම් ඔයාලට ආයිතින් දෙකක් නැහැ කට් ඔෆ් මාක් එකෙන් පැන ගන්න පුළුවන්. අනිවාර්යෙන් ටාගට් එක දෙන්න ලකුණු 200ට ඔයාලට එතකොට 160 170 80 වගේ ලකුණු ගන්නකට යන්න පුළුවන් වෙයි. විශේෂම කොරියන් භාෂාව ඉගෙන ගද්දී මේ කාලේ UPS topic exam කරන ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඉන්න ඕන දේ තමයි කොරියාව පිළිබඳව මතයක ඉන්න. වෙන කිසිම දෙයක් පිළිබඳව ඉන්න එපා. කොරියන් වීඩියෝස් බලන්න, කොරියන් කතා කරන්න, කොරියන් කියවන්න. මේ හැම දෙයක්ම හොඳට කරොත් ඔයාලට කොරියන් වල ඇඟට එනවා. ඉතින් අනිවාර්යෙන් කොරියන් එක ජීවත් වෙන්න. විශේෂම දේ තමයි ලංකාවේ පැය 4-5ක ක්ලාස් තමයි මේ කාලේ තියෙන්නේ. ඉතින් මේ වගේ ක්ලාස් එකකට ගිහිල්ලා ඔයාලා සතියට එක දවසක් ගියොත් ඔයාලට අනිත් දවස් 6ම මග ඇරෙනවා. මෙන්න මේ නිසා කොරියන් exam එක මහන්සි වෙලා කරන්න. මහන්සි වෙලා කරලා කොරියන් එකම ඉන්න මේ අවුරුද්ද ඔයාලා exam එකට මහන්සි වෙන මේ කාලේ කොරියන් එකම හිටියොත් ඔයාලට පාඩුවක් එන්නේ නැහැ. අනිවාර්යෙන් කොරියන් exam එක හොඳට කරලා කොරියන් හීනයට යන්න නම් ලකුණු වැඩියෙන්ම ගන්න බලන්න. ඉතින් තව කල් තියෙනවා. දැන් අපි දන්නවා 2024 exam එකට කලින් 2023 අන්තිම සෙට් එක අප්‍රේල් වෙනකල් දෙනවා. ඒක ඔයාලා full try එකක් දෙන්න මේ කාලේ. දැන් මේ ඔයාලට තේරෙනවා exam එක හැසිරෙන විදිය පහුගිය කාලේ 145න් උඩ තමයි ආවේ. 145, 155, 160 මේ වගේ මට්ටම් වලින් තමයි කොරියන් exam එකේ කට් ඔෆ් මාක් එක තීරණය වෙන්නේ. එතකොට ස්කිල් ටෙස්ට් එකට යන්න නම් කට් ඔෆ් මාක් එක අපි පැන ගන්න ඕන කියලා දන්න නිසා වැඩි ලකුණු සංඛ්‍යාවකට අනිවාර්යෙන් යන්න. ඒ වගේම 150 වගේ මට්ටම් වල ඉන්න අය අනිවාර්යෙන් ස්කිල් යන්න. මොකද අවසාන මොහොතේ අපි දන්නේ නැහැ HRD එක කියන ලකුණු ප්‍රමාණය කීයක් වෙයිද කියලා. කොරියන් HRD එක තමයි තීරණය ගන්නෙ මොන වගේ ලකුණු සංඛ්‍යාවකින් අපි කට් ඔෆ් මාක් එක තීරණය කරනවද කියලා. ඒක ඔයාවත් මමවත් ඒ වගේම කොරියන් භාෂාව පිළිබඳ සහසල දැනුමක් තියෙන කිසිම ගුරුවරයෙකුට එකපාර කියන්න බෑ මෙන්න මේ ලකුණු මට්ටම තමයි අනිවාර්යෙන් කියලා. ඒක තීරණ වෙන්නේ HRD එකේ. ඉතින් කොරියන් HRD එක ගන්න මේ තීරණයක් තීරණය වෙන්නේ ලංකාවේ ඕගොල්ලෝ exam ලියන ඕගොල්ලන්ගේ තියෙන භාෂා දැනුම එක්ක. තව පුංචි දෙයක් කියන්න ඕන ලකුණු 160 ගානම් වැඩි කියපු පිරිසක් ඉන්නවනේ.
ඕගොල්ලෝ ලංකාව ගැන හිතලා අනේ 160ට වැඩි අපිට පොඩි අසාධාරණයක් කරන්න මේක අසාධාරණයි කියලා ඔයාලා කියන්න එපා. ලෝකේ දින අනිත් රටවල් එක්ක බලපුවම නේපාලය විශේෂයෙන්ම කියන්න ඕනේ ඒගොල්ලන්ට එන ප්‍රශ්න 40 ප්‍රශ්න 3ක් 4ක් වැරදුනොත් ඒගොල්ලන්ගේ සිහිනේ එතනින්ම බොඳ වෙනවා. ඒකට හේතුව තමයි කට් ඔෆ් මාක් එක යනවා 185 190. ඉතින් නේපාලේ 185 90 යනවා නම් ලංකාවේ අපි ගැන 160 ගැන කවර කතාවද? එතකොට ඒ වගේ රටවල් වල ඔයගොල්ලෝ දැනගන්න කොරියන් භාෂා දැනුම කොයි වගේ ඉහළ මට්ටමක තියෙනවද කියලා. ඉතින් ඒක තීරණය කරන්න නම් Taman දැනගන්න ඕනේ. Tamanට ඔය ඔක්කොටම උගන්වන්නේ එක්සෑම් එකට අදාළ පොත් දෙක. ඉතින් මේ පොත් දෙක හොඳට පාඩම් කරගෙන ක්ලාස් එකේ හිටපු සීමා කාලයට අනුව gedara iddit වැඩිපුර කොරියන් භාෂාවෙක් ඉඳලා හොඳ කොරියන් භාෂා දැනුමක් ඔයාලා හදාගන්න. ඒක ඔයාට වැදගත් වෙයි. මොකද ඔයා කන කට්ට පාඩු නෑ කොරියන් ඇවිල්ලා අවුරුදු පහෙන් ඔයාට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ ඕගොල්ලෝ ටාගට් කරන වාහනයක් තියෙනවා නම් ගියක් හදා ගන්න ඕන මේවට යන්න මුල් අවුරුදු පහේ අනිවාර්යෙන් පුළුවන් ඉතුරු කරගත්තොත්. ඉතින් විනාශ වෙන අය නෙමෙයි මං කියන්නේ ඉතුරු කරගන්න අය. නාස්ති නොකර හරිපාරක කොරියන් ඇවිල්ලා ගියොත් ඒගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් වීඩියෝ එක බලපු ඕගොල්ලෝ හැමදෙනාටම ස්තුතිවන්ත වෙන ගමන් ප්‍රාර්ථනා කරනවා ඊගාව 20-23 දෙවෙනි සෙට් එකේ කට් ඔෆ් මාක් එකෙන් පැනගන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා. තව මාසයක් තියෙනවා ලියන දෙවෙනි කණ්ඩායමට මේ මාසේ. ඉතින් මේ මාසේ හොඳට ට්‍රයි කරන්න කොරියන් එක්සෑම් එක මහන්සියලා කරන්න. නිකන් ආවට ගියාට ලියලා එන්න නම් බුරුවට කොරියන් එක්සෑම් එක ලියන්න එපා. ලකුණු 100ක්වත් ගන්න බැයි නම් කොරියන් එක්සෑම් එක ඇත්තටම ලියන්න එපා. ඒ කියන්නේ ඒක ඔයාලට අපරාධයක්. අපරාධය ඔයාගේ සල්ලි. මේ කාලේ යන ටැලන්ට් ඇත් එක්ක අන්තිම මොහොත වෙනකන් කොරියන් එක්සෑම් එක අතාරින්න එපා. ඔයා උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්න බලන්න. පේපර් එක උනත් දෙවෙනි සැරයක් කියවන්න පුළුවන්. ආයේ පේපර් එක බලන්න. ඔන්ලයින් ටෙස්ට් එකට අලින් ලියලා ඉවරලා නිකන් ඉන්න එපා. ටිකක් තමන් මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අවසාන වශයෙන් හැමදෙනාටම සුබ පතනවා. මේ සැරේ එක්සෑම් එක කරන අයටත් ඒ වගේම 20-24 ඉන්න අයටත් අපි කැමති වැඩි වැඩියෙන් කොරියාවට ඇවිල්ලා ලංකාවේ අනන්‍යතාවය දැන් පොඩ්ඩක් බැහැගෙන යන්නේ. ලංකාවේ ගෑනු ළමයිට අවස්ථාව ලැබුණට පොදුවේ ගත්තාම දකුණු කොරියාවේ දැන් ලංකාවේ ඉන්න 7-8 මීමී වගේ මට්ටමකට පහළ වැටලා ඉන්නේ. වැඩිම ඉන්න රටවල් ඉහළින් ඉන්නවා. අපට වඩා රටවල් ගණනාවක්. ඉතින් ඒගොල්ලන්ගේ ටැලන්ට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ අපිත් ලංකාවේ අනන්‍යතාව කොරියාවේ වැඩිපුර තහවුරු කරගමු. හැමදෙනාටම සුබ පතනවා හීනේට යන්න. හැබැයි දැන් අතාරින්න එපා මේ වීඩියෝ එක බැලුවා කියලා. ටක් ගාලා ඔයගොල්ලෝගේ සීනේට යන්න රන්. ඔයා ආතේ වැඩ කියලා දෙන්නේ කොරියන් භාෂාව එක්කම ජීවත් වෙන්න. සුබ පතනවා හැමදෙනාටම. කොරියන් හීනය ඉක්මනින්ම සැබෑ කරගන්න.